යිබෝුවන් ආදරනී දුවපුතේ අදත් අපි සූදානම් වෙන්නේ ගුරුගෙදර අධ්‍යාපනික වැඩසටහන හරහා ඔගොල්ලන්ට අලුත්ම පාඩමක් රැගෙන එන්න. නවේ ශ්‍රේණිය සිංහල භාෂාව හා සාහිත්‍ය පෙළපොතේ එන හොඳ ළමයා නුවනනී හොඳ දේ තෝරා ගනිී. ඉත්තාහම රසවත් පාඩමක්. දුවපුතේ සාහිත්‍ය පාඩමක් එවිතරන් එෙවෙයි ඔගොල්ලන්ගේ ජීවිතයට සම්බන්ධ බොහෝ කරුණු කාරණ කතා කරන එවගේම ළමා සාහිත්‍යයේ ආරම්භී ඉඳලා මේ වෙනතෙක් කොහොමද මේ සාහිත්‍යය ගලාගෙන ආවේ කියන කතාව පිළිබඳව දැනගන්න අහගන්න දුවලපුතාලා මේ පාඩම සමඟ හැඳී සිටින්නේ. එම නන්දුවපුතේ අපි බලමු අද දවසේ මේ පාඩම නිපුනතාව කුමක්ද කියලා නිපුනතාව දහය බින්දුව. සාහිත්‍යයක ධර්ශනික, විද්‍යාත්මක හා තාක්ෂණික තොරතුරු ඇතුළත් නිර්මාණ පරිශීල්නයෙන් ලබාගත් දැනුම, විවිධ භාෂාකාරයන් සඳහා යොදාගනී. ඉලර් දුවිපති අපි බලමු නිපුුණතා මට්ටම කුමක්ද කියලා. පහ බින්දුව. භාෂාමය කාරයේදී වාක්කෝෂය, භාෂා සම්ප්‍රදාය හා, භාෂා ව්‍යවහාර පිළිබඳ දැනුම ප්‍රදර්ශනය කරයි දුපුතේ අපි සෑම පාඩමක්ම ගත්තොත්ඒ පාඩම කිරීම තුල කිසිම් අරම නක්තිය නවා අපි එකට කියන ඉගනුම් පලය කියලා එමන අපි දැම් බලමු මේ පාඩම තුලින් අපි ළඟා කරගන්න බලාපොරොත්තු වෙන ඉගනුම් පල මොනවද කියලා ඉගනුම් පල ළම සාහිත්‍යයේ ආරම්භය හඳුනා ගනිී ළම සාහිත්‍යයේ දියුණුවට දාය එකක වෝ නිර්මාණකරුවෝ නම් කරයි ළමා සාහිත්‍යයේ අරමුණු දැනගනිී. අධ්‍යතයන ළමා සාහිත්‍යයේ දියුණුව ගැන හැඟීමෙන් කතා කරයි. හොඳයි දුවිපතේ ඊළඟට අපි මේ ළමා සාහිත්‍ය කියන්නේ මොකක්ද කියලා පැහැදිලිව දැනගන්නට ඕන. අපි බලමු ළමා සාහිත්‍යයක් කියයෑන්නේෙ මොකක්ද කිය ළමයින්ගේ කියවීම සඳහා සම්පාධනය කෙරෙන ගද්‍ය පද්‍ය නාට්‍ය ආද ර් ළමා සාහිත්‍ය නිර්මාණ වේ. අකුරු හුරුවන අවධියයේ සිට අවුරුදු දොළහා පමණ දක්වා දරුවන් උදෙසා මෙම නිර්මාණ බිහිවේ. එහම නන්දුවේපපුතේ ඔබට පැහැදිලි ඇති ළමා සාහිත්‍යක යන්නේ මොකක්ද. ඒ ළමා සාහිත්‍යය තුල අඩංගුවෙන නිර්මාණ මොනවාද කියලා හැලිලා ඒඇ ගද්ධ තියෙනවා පද්ධ තියෙනවා නාට්‍ය තියෙනවා මෙන මේ වගේ විවිධ කොටස් තිබෙනවා. ඒවගේ පුතේ අනිවාරයම ළමා සාහිත්‍යය බලපාන්නේ කාටද. අකුරු හුරුවන අවධයේ සිට අවුරුදු දොළහ දක්වා ළමුන් වෙනුවින් තමයි මේ ළමා සාහිත්‍යය ගොඩ නැගෙන්නේ. දුයිපුතේ ළමා සාහිත්‍ය කියලා කියන්නේ වෙනමම කොටසක්. අපේ සාහිත්‍යය ඉතාම පුළූල් ශේෂත්‍රයක් නමුත් ළමා සාහිත්‍ය කියලා කියන්නේ ඒ ශේෂ්ට්‍රය තුළ වෙනමම ගත්ත ඉතා විශේෂිත කොටසක් එනිසා අපි බලමු ඊළඟට ළමා සාහිත්‍ය අරමුණු මොනවද කියලා දරුවන්ගේ භාෂා ඥානය දියුණු කිරීම එවගේම වාකෝෂය පුළුල් කිරීම එවගේම යහපත් ආකල්ප ගොඩනැගීම එවිතරන්න වී දුවපුතේ රසක් ඥතාව වර්ධනය කිරීම ලපු තාලා දන්නවා හැම කෙනෙක්ම අපේ වාකෝෂය පුළල් වෙන්නට ඕන. අපේ භාෂා ඥානයේදියුණුුවෙන්ටට ඕන එවිතරක් නෙවේදුවේ පුතේ ඔබට පේනව ඇති යහපත් ආකල්ප අපේ ජීවිතය තුල යහපත් ආකල්ප ගොඩනා ගැන එක අංශයක් තමයි මේ ළමා සාහිත්‍ය කියල කියන්න. ඒවගේ මිදුවේ පුතේ අපි සංවේදී පුද්ගලයම් බවට පත්කරනවා මේ සාහිත්‍ය තුළ එනිසාම අපි රසක්ඥතාව හඳුනාගතයුතුයි එන්සා දුවේපුතේ වෙලාවේදී අපි මේ ළමා සාහිත්‍ය ලක්ෂණ පිළිබඳවත් හොල බලන්නට අවශ්‍යයි. දරුවන් හට මහත්න් තැතක් නැති වැටහෙන උන්ගේ සිත් පුබුදුවන ඇඟපත නිකම් නටවන යහළුවන් සමගින් සසඩන්නට පොළඹවන කියවනු ඇසු වැඩි හිටියවුන් පහදවන විසිතුරු පබදුමැකි ඒවයසට කිවියෙක් නම් මේ කෞුද කියන්නපතය කුමාරතුංග මනිදස මහත්ම. ළමා සාහිත්‍යයට අදාළ නිර්මාණයක් යංකිසි කෙනෙක් නිර්මාණය කරනවනම්. අනිවාරය මුදුුවපතේ ළමයාගේ මනස පිළිබඳව එය හඳුනාගන්නට ඕන. ළමයා කියල කැන්නේ මේ සමාජි ජීවත්වන සුවිශේෂී චරිතයක් එයාගේ හැඟීම් එයාගේ ආකල්ප යාගේ වයස් මේ කියන සාධක පිළිබඳව සැලකිලිමත් වෙලා තමයි දයිපුතේ මේ නිර්මාණ ිහි කරන්නට ඔුන් එතොට කුමාරතුංග මුන්දසියන් මේ නිර්මාණය තුළින් අපට පැහැදිලි කරනවා එහි තියෙන වටිනාකම පිළිබඳව. දයිපතේ අපි බලමු ළමා සාහිත්‍යයක තියන ලක්ෂණ මොනවාද කියලා. දරුවන් හට මහත් ටැතක් නැති වැටහන උන්ගේ සිත් පුබුදුවන ඇඟපත නිකම් නටවන. යහළුවන් සමගින් සසඳන්නට පොළඹවන. උන් කියවනු ඇසූ වැඩිහිටියවුන් පහදවන විසිතුරු පබදුමෙකි ඒ වයසට කිවියෙක් නම්. කෞද මේක කිවේ කුමාරතුංග මංදාස්ස මහත්මා. එතුමාක් කියනවාම නිර්මාණය තුළ ළමයා අනිවාරෙන්ම සතුටු වෙන්න ෝ මේ නිර්මාණී කියවලා අහලා සතුට න්න ඕ. ඒක තමයි ඇඟපත්ත නිකම් නටවන කියලා කියන්නේ. එවගේම තමයි මේ දරුවා සතුටුවන දිහා බලන වැඩිහිටියත් සතුටුුවෙනවා. එනිසා ළමා නිර්මාණයක් කියල කියන්නේ අනිවාරයම ළමයාමෙන්ම වැඩිහිටියාද සතුටුවන දෙයක් කියන එක කුමර්තුන් මුදාස මහත්මයා පැහැදිලි කරලා තිබෙනවා.ඒවගේ මදුවේ පුතේ මේ අපේ හැරණි ළමා සාහිත්‍ය තුළ අපිට දකින්න ලැබෙනවා ජනස්තෘතිය ඇසුරින් නැතැ නකවි ඇසුරින් ආව ළමා නිර්මාණ. අපි බලමු මොනවද කියලා. ටිකරි ටිකෙරි ටිගරි ලියයා කලෙත් අරං ලිඳට ගියා ැ මේක දළපුතා ලහලා ඇති. මේක ලස්සන ගීතයක්. අතුරු මිතුරු දම්ඹ දිවතුරු රාජකපුරු සෙට්ටියා එකත් දළපුතා ලහල තියන ගීතයක්. කොපර කොපර පිපිංඥා පස බැලුවොත් දෙසංඥා. බලන්ඳුවපතේ ලස්සන ගීත මේ ආවේ ජන සාහිත්‍යය ඇසුරින්. එහම නදුවපතේ අපි බලමු ඊළඟට මේ ජන සාහිත්‍යය තුළ තිබෙන තවත් ඉතාම ලස්සන කවියක් මේක මේ සේනක පනිතුමාගේ ළමා කාලයේ පිළිබඳ ලියවුුණ කවියක්. එතකට මේක ලියන්න කවුද තොටගම් මේ ශ්‍රී රවුල හිමියන් කාවිෂයකරය තමයි මේ කවිය ලියලා තියෙන්ෙ. දතන් කැකුලු පාලා සුරතල් සිනා සීලා බොලද බාස දීලා කෙලි සියෝ ලග දූලි ගාලා බලන්න පුංචි දරුවගේ. පුංචි දරුවගේ හුරතල් හිනාව පිළිබඳව තොටකාමි රවුල හිමියන් කියපු කතාව. එවගේ මේ ළඟට ඇවිල්ලා. වැඩිහිටියන් ළඟට ඇවිල්ලා මේ දරුවා දූවිලි ගානයකත් ඒ වැඩ හිටියට සතුටක් හැටියට තමයි දැනෙන්නේ. බලන්නේ කවිය තියෙන රසවත් බව නිර්මාණාත්මක ස්වභාවේ හොඳයි. අපිඒවගේම මේ ජනස් සෘතියන තවත් ළමා කවියක් පිළිබඳව අවධානය යොමු කරමු. මා වැනිබිලිංදා වරවරළඟට කැන්දා දුක්සැප කුමංදා. නීරී ඉදෝ වෙනකෝ ඉද දුලපුතාල අහල තියෙනවාද මේ කවිය. මේ කවිය දවිපුතේ කියලා තියෙන්නේ තොටගම්ේ රාහුල හිමියන් ඉතාම කුඩාව දේදී. මේක හිටවන කවියක් කියලා කිය නවා. හිටවන කවි කියලා කියන්නේ ඒ වෙලාව ක්ෂණිකව හදලා කියන කවිවලට. ඉතින් මේ රජතුමා ඔගොල දන්නවා කෝට්ටියයුගේ හිටිය හයිවන පරාක්‍රම බහු රජතුමා එතුමාගේ මාලිගාවය තමයි කුඩාකාලයේදී මේ තොටකම රවුල හිමියන් ඇති දැඩිවෙලා තියෙන්නේ. එන්සා රජතුමාළග ඉන්න වෙලාවේදී කවයක් කියන්න කියලා ඉල්ල ීමක් කළහම මේ පුංචි දරුවා බලන්න කියපු ලස්සන කවිය තමයි මෙන්න මේ මාවැනි බිලින්දා වරවර ළඟට කැන්දා, දුක් සැපකුමාංදා අසන නිීරදව වෙන කොයින්ද. එතකොට මේ රජතුමාගේ තියන ගුණය පිළිබඳුව තමයි දුියපුතේ, ගම රහුල හිමියන් පුඩා කාලයේද. පුංචි කාලයේදී මේ විදියට කියලා තියවෙෙන්නේ. එවගේම දපුතේ මේ ජනකවි ඇසුරින් එහමන් ත ජනස්ුතිය ඇසුරින් නිර්මාණයවෙච්ච ඒ ළමා සාහිත්‍යය තව ටිකකාලයක් මෙහාට එනකොට අපිට දකින්න ලැබෙනවා විධමත් සාහිත්‍යයක් බවට පරිවර්තනය වෙනවා. අපි බලමුෙක් කොහොමද වුණේ කියලා. සිංහල ළමා සාහිත්‍යයක් පිළිබඳ පැහැදිලි සාධක විසිවැනි සියවසිං පසුව හමුුවේ. ළමයින් සඳහා ප්‍රථම සිංහල මුද්‍රිත පොත. අන්දිරිස් අප්පුහාමිගේ හෝඩි පොත. එවගේම බාලාව බෝධනය නන්දන හෝඩිපොත නොදන්නා හෝඩිපොත වගේ ළමයින් සඳහා වෙනමම ස්විධිමත් සාහිත්‍යයක් නිර්මාණය වෙනවා මේ විසිවැනි සියවසිෙන් පසුව. බලන දුවිපුතේ ඒ ආරම්භක අවදිය නිර්මාණය වුණ ඒ නිර්මාණයන් මෙන මේ විදිහයට අපට කීපයක් පෙළගස්වලා පෙන්න්නන්න පුළුවන්. අබිනව අරාභි නිසොල්ලාසය මේක පරිවර්තන කෘතියක් ඒ රජනෝල් මහත්මාලිවේ ක් දස් නමසය පහළවය අවුරුද්දේ. ඊළඟට අපි අහල තියෙන තවත් ජනප්‍රිය කෘතියක් තමයි අලි බබා සහ හොරු හතලිය එකත් පරිවර්තන කෘතියක් DJ කුල තිල මහත්ම එක්දස් නමසේ සේ වසරේ තමයි පරිවර්තනය කලා තියෙන්නේ. ඉළඟට මගේ සිරිත චාර්ලිස් කරුණත් තිලක මහත්ම එක්දස් නමසේ විසි හතය අවරුද්දේ මේක නිර්මාණය කලා. ඉළඟට ළමා කවි මල් දම W්‍රී දිහිරා ලංකාර ඉලාට ළමා පහන VW සමරනායක ඉළඟට ලදරුගී ආනන්ද රාජ කරුණා එක්ද නමසී විසි නමේ වසරේ. මේ විදිහයට අපේ ළමා සාහිත්‍ය ටිකෙන්ටික ටිකෙන්ටික විදිමත් සාහිත්‍යයක් බවට පරිවර්තනය වෙමින් එන අවදිය. ඒ අවදයේ අපිට දුවේ පුතේ ඔන්න නැවතත් පැරණි සාහිත්‍යයන ළම කතා පිළිබඳව දකින්න ලැබෙනවා. අපි මීට කලින් කතා කළේ කවි පිළිබඳව පද්‍ය පිළිබඳව දැන් අපි කතා කරන්න බලාපොත්තු වෙන්නේ ළම කතා පිළිබඳව. බලන්න Vඩද ලැන rollල් මහදන මුත්තා සහ ගෝල පිරිස දොළපුතාලා හරිම ආසකරන කතන්දරයක් ඒ මහදන මුත්තා සහ ගෝල පිරිස. එලාට අන්දරේහෙවත් රජවාසල කවටයා අන්දරේ ගැන මංහිතානය ලංකාවේ හපු ැති කෙනෙක් නැහැ හැම කෙනෙක්ම දන්න චරිතයා. එලාට අලි බබා සහ හොරු හතලිිය. එවගේ ඇලදීන්ගේ පුදුම පහණ තවත් පොතක් තියනපති පත්මාවතී කියලා දැම් බලන් ඒ ග්‍රන්ථ අතරින් ෝගල්ලන්ට මම රප කීපයක් දක් කල තියෙනවා මහ දැන මුත්තා එවගේම අන්දරේ එවගේම අලි බාසා හොරු හතලිය කියන මෙන්න මේ නිර්මාණ ග්‍රන්ථ ඊළඟට දේ පුතේ අපි බලමු ළමා සාහිත්‍ය නිර්මාණකරුව ගණනාවක්ම අපිට ඉන්නවා අපි අතීතයට ගහිලා බැලුහම් අපි බලමුවිඩීද ලැනරෝල් තිඩෝර්ජී පෙරේර ආනන්ද රාජකරුණා මාරි මසිිය මුනිදාස T ධර්ම බන්ධ හිව්වත් දිසානායක ඇලෙක්සැන්ඩ වැලිවිට මාටීන් වික්‍රමසිංහPDs වරසූරිය අලව ඉසි සැබිහල චන්ද්‍රරත්න මානවසිංහඒවගේම අවසාන වශයෙන් කරුණාරත්න අභේ සය කර කියන මහතුන් මේ ළමා සාහිත්‍ය පෝෂණය කළ විදධතුන් හැටියට ේකකින් හැටියට අපට සඳහන් කරන්නට පුළුවන්කම තිබෙනවා. එතවට මේ පිරිස්ස අතරයහුතේ ළමයි වෙනුවෙන් සුවිශේෂී නිර්මාණ රැසක් දායාද කරපු අපේ අග්‍රගන්නේ ලේකකෙක් කි නොම්. එය කොළඹ යුගය නියෝජනය කරපු ලේකෙක්. ඒ තමයි දුවපුතේ ආනන්ද රාජකරුණා මහත්මා. බලම අපි එතුමාගේ නිර්මාණ මනවද කියලා ලදරුගී එවගේම ළමා උයන ලදරුවි ලදරු කවි මග ලදරු කවමී මෙෙන දුවපුතේ එතුමාගේ නිර්මාණ රසක්. අන්තර්ගත කල්ලා තිබෙන පොද් දෙගක් තමයි මේ ඔබට පෙන්න ලා තිබෙන්නේ. ආනන්ද රාජකරුණ කියලා කියන්නේ දයපුතේ ඔබ වෙනුවෙන්. ඔබේ මනස තේරුම් අරගෙන නිර්මාණ බිහිකරපු ලේඛකේ. ඉති එනිසා එතුමා තමන්ගේ නිර්මාණ විවිධ අංශයන්වලින් ඉදිරිපත් කළාට විශේෂ තනක් ලබා දුන්නා දුලපුතා ලා වෙනුවෙන්. ඉති එනිසා දුවේපුතේ එතුමා බිහිකරපු නිර්මාණ ප්‍රමාණය විශාල ප්‍රමාණයක් අපිට ගණනින් කියන්න බෑ මෙච්චරයි කියල නිශ්චිතව නමුත් ඒ නිර්මාණ අතරින් කිහිපයක් පමණයි මගේ දවලපුතාලට බලාගන්න මේ විදියට අපි ඉදිරිපත් කරලා තිබෙන්නේ. හි එනිසා දුුවපුතේ මේ වගේ ඔබ වෙනුවෙන්ම මේ අනර්ග නිර්මාණ බිහිකරපු මේ හවියාගේ ඉතාම රසවත් නිර්මාණයක් ඔබට රසවිඳින්නට අවස්ථාව ලබා දෙන්නයි මම සූදානක් වෙන්නේ දලපුතාල කැමැතියි නේද රසවත් නිර්මාණයක් රසවිඳන්න කැමති නේද අපි බලමු මේ හිරු රැස්වැටි රොන් පැණි බොන්නටමි ලා උදේ ලස්සන මැසිආ ලස්සන මල්පිපි ලා අහෝ ලෝකයේ මල් නැතොත් මේ ගහේ ලස්සන කොයිද මේ ලස්සන මේ කවිෙන් ලස්සන අදහසක් අපිට ලබාදනවා දවිපතයේ ඔබ ජීවත්වෙන මා ජීවත්වෙන මේ සුන්දර පරිසරයේ තියෙන දේවල් පිළිබඳව. සිදුවන සිදුවීම් පිළිබඳව තමයි මේ කවිය තුළෙන් ආනන්ද රාජ කරුණ අමහත්මා අපිට ලස්සන අදහසක් දීලා තියන. ඔබ ජීවත්වන නිවස කල්පනා කරන්න ඔබ ජීවත්වන නිවස ඉදිරිපිට ලස්සනට මල්පිපුණ මල් ගස්තයෙන්. එමනේද එතකොට ඒ මල් ගස්වල තියෙන මල්වල රොන් ගන්න එම නත්තම් පැණිබොන්න.මී මැස්වේනවා. එතකොට ඒ ලස්සන සිදුවේ මැත්තන් ඒ ස්වභාවික දර්ශනය තමයි එතුමා මේ නිර්මාණයට පාද කරගෙන තිබෙන්නේ. ඇති එතුමා අහනවා. මේ මල් නැත්නං මේ ලස්සන කොයින්ද. ඉති මේ ලස්සන මල් තියෙන නිසායේ මේ බඹුරු ඇවිල්ල තිය පැණිබොන් එහ නන්දුවේ පුතේ මේ ලස්සන මල්වලට කවුද උපමා කරන්නේ? ලමා සාහිත්‍ය තුල ඔබ වැනි දරුවන් තමයි මේ ළමා සාහිත්‍ය මල්වටුතුමා කරලා තියන තිේ නිසා මේ සුන්දර පරිසර ඇසුරින් තමයි, ගොඩක් කලාවට අපේ ආනන්ද රාජකරණා මහත්මා ලස්සන නිර්මාණ බිහි කරලා ඔබට ප්‍රධහනය කරලා තිබෙන්නේ. අපි බලම්පුතේ ඊළඟට මේ ආනන්ද රාජකරණා මහත්මා වගේමගේ එතුමාගේ අවද තවත් ළමා නිර්මාණ බිහිකරපු ලේකකයෝ රැක් හිටිය. ේඛකයන් අතර අග්‍රගන්නය ස්වාමීන් වහන්සේ නමක් තමයි නැතා නිර්මාණකරුවයෙක් තමයි ඇ මහින්ද හිමියන් කියලා කියන්න. අපි තවත්ව දෙගට කියනවා තිිබෙට් ජාතික ඇස් මහින්ද හිමියන් කියලා. අපි බලමු උන්වහන්සේ විසින් රචනා කරන ලද නිර්මාණ කේපයක්. කව මින එවගේ කව මුතු ළමා කවු් කළඹ ඔවා මුතු දම නන්දන ගීත ුනැල්ල හවත් ජාතික තොටිල් එතකොට ජාතික තොටිල්ල කියන මේ නිර්මාණය තමයි අපි දුවලපුතාලට මේ විදිට ජායරෝපයකින් පන්නලා තිබෙන්නේ දේපුතේ ඇස් මහින්ද හිමියන් පිළිබඳව කතා කන්නකොට උන්හන්සේ විවිධ දක්ෂතා විවිධ හැකයා තිබුණ නිර්මාණකරුවේ. උන්වහන්සේ තිබෙත්් දේශේන්දල තමයි ලංකාවට ආවේ. ඇවිල්ල මේ ලංකා බොහමිය තුළ උන්වහන්සේගේ පැවිදි ජීවිතය ආරම්භ කරලා උවහන්සේ තමන්ගේ ස්ව නිර්මාණ, එ ඇත තමන්ගේ හදවතින්ම පැනනැගෙන අදහස් මුල් කරගෙන තමයි මේ නිර්මාණ බිහි කළේ. එකොට උන්වහන්සේගේ නිර්මාණ අතරේ එක කොට්සක් තමයි දුවපුතේ මේ ළමා නිර්මාණ කියලා කියන්න. තවත් පැතිකටට ගියොත් උන්වහන්සේ ලියල තියෙනවා දේශාභිමාන එමන්ට දේශානු රාගය හරිද ජාත්‍යාලය ඇතිවන ආකාරය නිර්මාණ රැසක්ම බිහි කල්ල තියෙන දපුතේ. එතකට න්වහන්සේ විදේශකය වුණාත්න් අපේ ලංකාවේ හිටපු මිනිස්සුන්ගේ ඇස් අරවන ස්වභාවේ එහෙමත් ඇත්තං හදවත පුබුදු කරන ස්භාවේ නිර්මාණ බිහි කරන්න තරන් උන්වහන්සේ දක්ෂ වනා. ඉති එංසා ඇ මහින්ද හිමියන් පිළිබඳව කතා කරනකුට උන්වහන්සේ ජාතිකාවිමානය එක පැත්තකින් උදීපනය කරලා පැහැදිලි කලා අනික් පැත්තිින්දුවේ පුතේ මල් වැනි දරුවන් වෙනුවෙන්. ඔබ වෙනුවෙන් අගනානිර්මාණ රසක්ම බිහිකරපු හිමි නමක් ඉති එංසා උන්වහන්සේ අපි ඇත්තටම මේ වෙලාවේද. සිහිපත් කළ යුතුම නිර්මාණ කරුවයෙක් කොළඹ යුගයේ හිටිය ඉතිං අපි ඊළඟට උන්වහන්සේ විසින් නිර්මාණය කරන ලද සරල භාෂාවෙන් පුතෙමෙක ලියල තියෙන්නේ සරල භාෂාවෙන් දියලතියෙන්නේ හැබැයි ඉතාම වටින අදහසකු ගැඹුරු අදහසක මගේ දොළපුතාලට අපිට මේ නිර්මාණය හරා ලබා දීලා තියෙනවා. අපි බලමු මේ නිර්මාණය වද මුත්තේ මොකද කරන්නේ. මොකටද උඹ ඔය බිමහාරන්නේ. උඹටත් ළමයෝ නොපෙනෙ නොසිතමි අඹ ඇටයක් සිටුවන්ට හාරමි. දුකසේ සිටුවා අඹ ඇටයක් අද එක අඹයක්වත් කන්න ලැබේවිද. මලම යෝමින් අම්භයක් නොපතමි යුතුකම පමණක් ඉටු කොට තබනිමි දවේපුතේ මේ නිර්මාණය ඉතාම වටින නිර්මාණයක් අපි පුංචි කාලේ අපිටත් අහන්න ලැබුණ ඒවගේ ම මගේ දොළපුතාලටත් මේ කාලය අහන්න ලැබෙනව ඇති මාධ්‍ය වලින් මේ මුත්තා කෙනෙක් හෙම නැතැ සයා කෙනෙක් සහ මුණපුරා කෙනෙක් අතර ඇති වෙන සුවද සීලි සංවාදයක් මේ මුණුපුොරා දකිනවා සීයා හිම නඇත්තන තමන්ගේ මුත්තා බිම වලක් හාරලා ඇඹයටයක් හිටුවෙනවා. එතකොට මේ මනපුරාර්තියන ගැටලුව තමයි ප්‍රශ්නය තමයි මේ සීයා හිම ඇත්ත මුත්තා මේ අඹෑටය හිටවලා මේ අඹ පැලය හැදිලා මේ අඹගහ ලොකුවෙලා මේ අඹගහේ පළ ධරන්නගොට එෙමන් ඇත්ත ෙඩි හැදනගොට මේ සීයා ජීවත්වෙයිද. එයාට මේකේ පල කන්න ලැබේයිද. මේක තමයි මේ නුවනක් කාර මුණපුරාට ඇතිවෙන ප්‍රශ්නය. ඉති මුණපුුරා අහනවා තමන්ගේ සියයාගගේහෙමන් ඇත මුත්තග හනවා සයේ ඔබට මේකේ අම්ඹ කන්න ලැබෙනවාද කියලා ඉතිං ඒකට සීයා තමන්ගේ ආදරනණී මනපුරාට ලස්සන පිළිතු රක් තිෙනවා නේද පුතේ බලන්නකො මොකක්ද කියන්නේ. දුකසේ සිටුවා අඹ ඇටයක් අද එක අඹයක්වත් කන්න ලැබේවිද ම ළමයෝමින් අඹයක් නොපතිමි යුතුකම පමණක් ඉටුකොට තබනින්. බලන්න කොයිතරං සුන්දර අදහසක්ද මේ සීයා මේ මුනුපුරාට ලබා දෙන්නේ. මම මේ අබෑටේ හිටවලා මම කන්න බලාපොරොත්තුවෙ නෙ නැහැ. නමුත් මගේ යුතුකම තමයි මං ඉෂ්ට කරන්නේ. මේ හිටවන අම්බෑටය කවද පැළවෙලා. කවදහරි පැළවෙලා විශා ළමගහක් වුණාට බස්සේ මේ අඹගහේ හැදෙන ගෙදී. මිනිස්සුත් කාවිඒවගේම මේ පරිසේයෙන්න්න සතාසිවපාව මේ හැම කෙනෙක්ම මේ ගහේ පල බුක්තිවිඳීවි කියලා මේ සයා දරුවට කියනවා. ඉතින් බලන්න පුත්තේ මේ සරල භාෂාවක් යොදාගන තියෙන්නේ. ඇස් මහින්දමියන්. ඇැබයිඒ සරල භාෂාව ඔස්සේ උන්වහන්සේ අපට විශාල පනිිවිඩක් ලබා දෙනෝ. ලොකු යුතුකමක් ස්ටකරන ආකාරය පිළිබඳව තමයි කතා කරන්නේ. අද සමාජයේ සමහරහිතනවා මට තමයි මේ ප්‍රයෝජන් ලැබෙන් වන්. එම හිතන පිරිස් ඉන්න අපේ සමාජයේ. ඒ ොල්න්ට ොකු උපණි විඩයක් ලබා දෙනවා අපි මේ හම්බ කරන දේවල් අපි මේ උපේන දේවල් අපි හිටවන දේවල් අපිට විතරක් නෙම දුවපපුතේ මේ සමාජ ජීවත්වන අනෙක් මිනිස්සුන්ට එවගේ මේ පරිසර ජීවත්වෙන අනිෙක් සතාසිඋපාවන්ට මේ වගේ ප්‍රෝජනය ලැබී යුතුයි කිය එක ඉදපපුතේ මේ ලස්සන නිර්මාණය හරහා උන්වහන්සේ අපිට කියලා දෙන්නේ. අපි බලමුදුුවපපුතේ ඊළඟට යහපත් ළමෙක් වෙන්නට නම් යහපත් ළමයෙක් තුළ තිබිය යුතු වටිනා ගුණාංග මොනවද කියලා. මල්වල් සුමි හිරි පැණී ඇදබොන බඹරාමිණ හොඳ ළමයා නුවනිනි හොඳදේ තෝරාගනී කෞදුපුතෙක්කවවේ ඒක කියලා තියන්නේෙ තැස්මහින්දමියන් තවට උන්වහන්සේ බලන්න මේ හොඳ ළමයා පිළිබඳව එමන් ඇත යහපත් ළමයා පිළිබඳව කියන කාරණාව මල්වල සුමිහිරි පැණි. මල්වල තියෙනම් මනොවද සුමිහිරි පැණි ඉතා මිහිරි පැණි තියෙනවා. එතකොට ඇද බොන බඹරාමණි ඒ මල්වල පැණිබොන්නේ කවුද බම්බරවුන්. එහෙම නං ඒ උපමාව යොදාගෙන තියෙනවා දරුවට. හොඳ ළමයා නුවනිණ හොඳ දේ තෝරාගන්න. එනන්දුව එපුතේ ඔබ ඔබ කවුද ඔබ නුවනැති දරුවක්. එහෙමම් නුව නැති දරුවවා කරන්නේ ම ගදුවේපුත අනිවාරයම මේ සමාජී තියන හොඳදේ පමණයි උකහාගන්නේ හොඳදේ පමණයි තමන්ට ලබාගන්න. ඉති එනිසා හොඳ සහ නරක කියන මේ දෙක මගේ දුවලපුතාලා හැම කෙනෙක්ම නිවරදිව පැහැදිලිව වෙන්වෙන් වශයෙන් තෝරා ගන්නට දැනගන්නවා. අන් ඒක තමයි අපි මේ අධ්‍යාපනය තුළන්නුත් බලාපොරොත්තුවෙන්න එහමන මේ වගේ පාඩං තුලින් මේ වගේ සාහිත්‍ය කොටස්වලින් අනිවාරයම දුවලපුතාලා හැමකෙනෙකොටම හොඳ දේවල් සහ නර්ග දේවල් වෙනවෙනම තෝර බේරගන්නටඒවගේ හොඳ දේපමණක් තමන්ගේ ජීවිතයට ළඟා කරගන්නට ලොකු පනිවිඩයක් ලබා දෙනවා. ලොකු මාර්ගෝප දේශකත්වයක් ලබා දෙනවා දුවපුතේ එන්ස ඇස් මහින්ද හිමියන් හොඳ ළමයෙකුගේ ගති ලක්ෂණ පිළිබඳව කතාකරපුය කවිය මහිතනවා මගි දෝල පුතා ලටත් ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන්. ඒමගේ දුීපතේ අපි ඊ ළඟට යනවා තවත් සුවිශේෂී කවිියෙක් ළඟට. එතුමා තමයි කුමාර්තුංග මුනිදාසියන් කුමාර්තුංග මනිදාසියන් පිළිබඳව කතා කරනකොට එතුමා අපේ රටේ ළමයි වෙනුවෙන් ළමා නිර්මාණ මුල් අවදිය ඉඳලා බිහිකරපු නිර්මාණකරුවෙක් හැටියට අප සඳහන් කරන්නට පුළුව. අපි බලමු එතුමා ඔබ වෙනුවෙන් නිර්මාණය කරලා තියෙන ඒ දායාද මොනවද කියලා. ළමා ගද්ධ නිර්මාණ හෙන් සැරය මගුල් කෑම් හත්පන එවගේ ළමා පද්ධ නිර්මාණ තිබෙනවා අතුමාගේ හාවාගේ වග නැලවිල් සිරිමත් මල්බස් වෙළෙන්දි දලපුතාලට පේනවා ඇති දොලපුතාල පරිශීර්ණය කරනයවා සාමාන්‍යයෙන් ප්‍රාථමික පන්තිවලද මෙ මගුල් කෑම හීන් සැරය හත්පන සිරිමත් වගේ ග්‍රන්ථ නිර්දේශ කර තියෙනවා ාත්මික පතිවල දරුවන්ට කියවන්න කියලා. එ හඳුවවිපොතේ මේ හැම කතාවක් තුළින්. ඒ කතාවලේන චරිත තුලින් ඔබට ජීවිතයට උකහගන්න විශශාල ආදර්ශතිය අදවිපතේ. අන එන් සතමයි අපි පොතපත කියවන්න පෙළවෙෙන්න්නට ඕන. අපි නිරන්තරයෙන්ම කියනවා ඔබ පොතපත කියවන්නට ඕන ඒ කියවීම තුළ තමයි ඒ පොත්වල තියෙන කරුණු. ඒ පොත්වල තියෙන ආදර් ඔබේ ජීවිතයට සම්බන්ධ කරගන්නට පුළුවන්කම තිමෙන්නේ තියේ නිසා අපි කුමාර්තුම මුන්දාසයන් පිළිබඳව කතා කනකොට එතුමා ළමයින්ගේ මනස තේරුම් අරගෙන. එතුමා ළමයිගේ මනස තේරුම් අරගෙන මනෝවිද්‍යාත්මකව තමගේ නිර්මාණ බිහි කරන්නට පෙළමුනායි කියන එක විචාරකයෙන් අද කියන කතාවක්. අපි බලමුහෙමනම් එතුමා විසින් ඒ බිහිකරපු නිර්මාණ මොනවද කියලා. ගස්ස වත්තු සුදු වී පිරි සිද්දු. ොහොය නැතිද සිල්ගත් බඳු. ඊළං කවි අපි බලමු දවසක් ක්‍රාටිකක් ලැබ බීමත්ව මීයෙක් බලලා වී මතක් මෙසේ කීයේ උඩඟු වදනා. එදකට කුමර්තතුන් මුන්දාසයන්ගේ විවිධ නිර්මාණ තුළ අපිට හමුවන මනෝවිද්‍යාත්මක සංකල්ප අන්තර්ගාත නිර්මාණයක් හැටිය තමයි අපි මේ කවි දෙක තෝරගත්ත තව නිර්මාණ බොහොමයක් තියෙනවා. හැබයි බලන්න මේ කවිය සඳහා පළුමු කවිය සඳහ ඇතුමා යොදාගත්ත දේ මං මුලද දළපුතාලට කිව්වා අපි ජීවත්වන පරිසරය. දුට අපි ජීවත්වන පරිසරය තුළ අනිවාරයම අපිට මල් සුලප දර්ශනය සාමාන්‍යයෙන් ඔබ ඔබේ නිවස ලියට එනකොට ඔබට පේනවා මල් ගස්වල මල් පිපිල තියෙනවා ඒවගේම මම ජීවත්වන පරිසරයයට එහෙම එහමන ඒ පරිසරය තුළ සිදුවන දේතමයි එතු මේ කියන්නේ ගස්ස වත්තු සුදු ඒගැන වත් සුද්ද මල් වී පිරිසිදු එතුමා දකිනවා මේ මල් පිරිසිදු වෙලයින්නේ මේවා අපිසිද වෙලනමේ තින්නේ පිරිසිදු වෙලා යෙන්නේ පිරිසිදු වෙ ලොකරද පොහෝය නැතිද සිල් ගත් බඳු. තින් සාමාන්‍ය දලපුතාල දන්නවා මාසේකට පොහය හතරයි තියෙන්නේ ඒකමුත් අපි විශේෂ කොට සලකන්නේ පසලොස්සක පෝය පුන් පොහෝ දවස. එදකොට පුන් පොහෝ දවසට ඔබ දකිනවා විහාරස්ථානයට පේලියට යන සැද හැබැත් උපසක උපාසිකාාවෝ. ඒයා ඇඳගෙනන්නේෙ මොවදපුතේ සුදුරෙදි නේද. සුදුරෙදි වලින් සැරසිල් අතමයි ඒ අය විහාරස්ථානවට යන්නේ. එතිේ ඒ වගේ ඒ මේ නිර්මාණය කියනකොටම අපිට මතක්හෙනවා සුදුර එෙද්දි ඇඳගත් උපාසු කපාසිකාවන් විහාරස්ථානයට යන සිල්ගන්. දකට මේ කවයා දකිනවා මේ වතු සුදු ගස එක යනි මල් ගස, පුරාවටම මල් පිපිලා මේ ගහ සුදුම සුදුපාට තමයි පේන්න තියෙන්නේ. එතකට ඒ කවයා දකින දේ තමයි මේ වත්තු සුදුගස පෝය නැති වනත් සිල් අරගෙන ඉන්න. හැමදාම සිල් අරගෙන ඉන්වා කියන එක තමයි කවයක් පෙන්නලා තියෙන ඒවගේම දුයිපුතේ මේ කවිය තුළ. අපි අර ළමා කවිවල්තියෙන් ලක්ෂණ කතා කලනේද. අන්න එහෙමනම් බලන්න සරල වචන යොදාගෙන තියන්නේ.ඒවගේම ලස්සන උපමාමක් යෝදාගෙන තියන්නේ ඕනම දරුවෙකුට තේරෙන භාෂාවෙන් ඕනම දරුවෙකුට ගැලපෙන උපමාාවන යොදාගන තමයි කුමාරතම මු න්දසයන් නිර්මාණ බිහිකරලා තිබෙන්නේ අපි වලම ඊළඟට මෙන්න මේ කවිය. දවසක් ප්‍රාටිකක් ලැබ බීමත්වමීයෙක් බලලා වී මතක් මෙසේ කීයේ උඩඟු වදනා තැම සමහර චරිත අපේ සමාජ ජීවත්වෙන චරිත පිළිබඳව යන්කිසි පනිවිඩයක් ලබා දෙන්න තමයි අපේ කුමාර්තු මුන්දසයන් මේ විදිහයටට මේ නිර්මාණය බිහි කරලා තිබෙන්නේ එතකොට මේ මීිය මීයා හා බී ලමකද කරන්නේ මෙයා උඩඟු වෙලා මෙයා දැම් බලලා මතක් වෙලා කියනවා බල්ල මම දැක්කොත් එකකට කඩල දාන විනාශ කරනයි කියලා කියනවා හැබැයි එක්තරා ළමයෙක් මේ අහගන ඉඳලා අර බලලා හඬන හඩින් හැඩුවහාම මේ මීාපු අස්ස නොබලා වැඳවැටමින් දුවන්න පටන්ගත්තා. ඉතින් බලන්න අපේ සමාජයේ සමහරාය මනස පොඩ්ඩක් වෙනස් කරගත්හම නේද සමහරාය තවත් පුද්ගලයන්ට අභියෝක කරනවා හැබැයි තමන්ගගේ තරම දන්නේ. තමන්ග තරම දැනගෙන වැඩකළොත් පුතේ අනිවාරයම ඒ පුද්ගලයාට දීර්ග ගමනක් තිබෙනවා. ඉති එනිසා මේ කවිියෙන් අපි ලබාගතයුතු ආදර්ශය තමයි තමන්ග තරම ැ තමන්ගේ කටයුතු කරන්නට දුලපුතාලා පුරුදු වෙන්නට ඕන හොඳයිද වෙපතේ අපි ඊ රඟට මේ විදිහයට මේ ළමා නිර්මාණ බිහි කරලා ඒ ළමා නිර්මාණ තුලින් සමාජීති විශාල පණිවිඩයක් දීලා ඒ විතරක් නෙවෙෙයි ඒ නිර්මාණ හරහා සම්මාන ලබාගත්තා අය විශාල පිරිසක් ඉන්න අපි බලමු ඒ අය ජිබි සේනානායක මහත්මය මහගම සේකර මහත්මයා ජයරත්න සමර සය කර මහත්මය. සුනිල් ජයවීට මහත්ම. කේ ජයතලක මහත්ම. එවගේ Wඒ අබේ සිංහ මහත්ම. ගුණසේන විතාන මහත්ම. එවගේ සිබිල් වෙත්ත සිංහ මහත්මිය. මෙන මේ කියන ලේකක ලේකිකාවන් තමන්ගේ නිර්මාණ සිංහල භාෂාවෙන් විතරක් නොවීද එපපුතේ. ඒවා වෙනත් භාෂාවන්වලට පවා පරිවර්තනය කරලා සම්මාන හිමිකරගත්ත අති විශිෂ්ට ගනේ නිර්මාණකරුවන් නිර්මාණ කාරියන් කියනය එක දලපුතාලා දැනගන්නට අවශ්‍යයි. හොඳයි අපි ඊළඟට මේ සිබිල් වෙත්ත සිංහ මහත්මිය පිළිබඳව කතා කරන්නට ඕන. ඇය ළමයි වෙනුවෙන් සුවිශේෂය නිර්මාණ බිහිකරපු තැනැත්තියක් දොලපුතාලා දන්නවා දෑය මොත් බිහිකරපු නිර්මාණ කියලා ඒ තමයි දුවපුතේ ඇය චිත්‍ර චිත්‍ර තමයි ඇන්දි දලපුතාල වෙනුවෙන් සිබිල් බෙත්තසිංහකි හම මේ ලංකා විතරක් නෙේ දුවපපුතේ බටහිර රටවල පවා එතු මේගේ නාමය නොදත් දර්ුවෙක් නෑ. ඒ තරම් කීර්තිමත් චිත්‍ර ශිල්පිණයක් තමයි සිබිල් වෙත්තසිංහ මහත්මය. අපි බලම ඇගේ නිර්මාණ මේ බලන්නක කුඩ හොරා වෙසක් පහන දුවන රැවුල එවගේ අච්චා මුට්ටිය කියලා දොළපුතාලට බලාගන්න අපිචෑරූපයක් පල කරලා තියෙනවාඒවගේ දුවන රැවුල බලන්න සීය කෙනෙක්ගේ රැවුල කොයි තරම් දිගට රැවිල තියවාද කියලා ඒ ඇගේම චිත්‍ර තයි දුවවිපුතේ ඔය තියන්නේ. ඇයි විසීම නිර්මාණය කරන ලද ඇගේම චිත්‍ර තමයි ඔය පොත්වල එවිදියට සටහන් කළ තියෙන. එවගේම ඇගේ නිර්මාණ පරිවර්තනය වෙලා තියෙනවා චීනය, ජපානය, කොරියාව, පිලිපීනය, නොර්වේ, ස්වීඩනය, දෙන්මාකය, ඇමෙරිකා වැනි රටවල ඒ භාෂාවන් වලට. එකොට දුවලපුතාලට දැන් තේරෙන ඇති ළමා නිර්මාණවල තියෙන්නේ තරක් නොවේ ගද්ධ විතරක් නොවේ නාට්‍ය විතරක් නොවේ දපතේ දැන් චිත්‍ර කියන කොටසත් නතන් චිත්‍ර කියන අංශයත්න් අනිවාරයම ළමා නිර්මාණ ගනයට ගැනෙනවා. එමනම් අපේ රටේ බිහිවන විශිෂට ගනයේ ළමා චිත්‍ර ශිල්පිනයක් තමයි සිබිල් වෙත සිංහ මහත්මිය හොඳයි දයි පතේ අපි ඊළඟෙට පරිසරය කොහොමද මේ ළමා නිර්මාණ සඳහා යොදාගෙන තියෙන්නේ අපි ඒගෙන තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්න. දරුවාගේ ලෝකයේ වලාකුළු කතා කරයි. ගස්වලටද වේදනාව දැනේ. කුරලු සිව්පාාවුන්ටද අපට තේරෙන බසක් ඇත. අපේ බස උන්ටද වැටහෙයි. ගංගාවලටද දියඇලිවලටද සිත්පිත් ඇත. හෙරු සඳු මෙෙන්ම ස්වහසක් තාරකාබෝධ දරුවන්ගේ මිතුරෝ වෙති කෞද මේ කියන්න දුුවපුතේ ඩලA අබේසිංහ මහත්මයා. එතුමාගේ නිර්මාණ තුළ ළමයි වෙනුවෙන් වෙනම කොටසක් වෙන් කරලා තිබුණා. එමනදුවපුතේ එතුමා මේ පරිසරය ළමයිගේ නිර්මහණ හා සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා තමයි මේ චේදය තුළ කියලා තියෙන්නේ දැම් බලන්නකෝ දරුවාගේ ලෝකයේ වලාකුළු කතා කරන්නවල් ගේ මේ ගස්වැල්ලට ේදනාව දැනනවා ඒවගේම කුරුල්ලෝ සිව්පාාවෝ ඒ ඒගොල්ල කතා කන්න භාෂාව දරුවන්ට දැනෙනවා දරුව කතා කරන්න භාෂාව ඒ සතුන්ට දැනනෝ ඒවගේ මදුවපපුතේ බලන්න මේ පරිසරේ තියෙන ගංගාඒවගේම දියඇලි ද අපි කියව සිත්පිත් නෑ කියලා නමුත් මෙතුමා කියන්නේ අපබේසිං මහත්මා කියන්නේ සිත්පිත් තියෙන අයවත් ඒවා අපේ ජීවිතය කොටසක් එහෙම නං පරිසරය යොදාගෙන තියෙනවා දරුවන්ගේ නිර්මාණ මිහි කරන්න තාරකාවෝද දරුවන්ගේ මිතුරෝ වෙති අවසා වශය කිය නමේ තරු කියල කියන්නේ දරුවන්ගේ යහළුවපුතේ ඔගොල්ලගේ යහළුවෝ. එති එනිසා මේ ගස් වැල් එවගේම මේ ඇල දොළ ගංග මේ හිරු සඳු තාරකා මේ සියලු දේවල් දොළපුතාලගේ යාලු හැටියත් තමයි සලකන්න ඕන මේවා ආරක්ෂා කරන්න ඕන මේවා ඔබ වෙනුවෙන් තියෙන දේවල් ඔබට රායාාසිං ලැබිල තියෙන යාද හැටියට තමයි අපි මේවා සලකන්නට ඕන ඉළඟටපුතේ බලන්න අපේ රටේ තවත්න් අග්‍රගන්න නිර්මාණ කරුවෙක් තමයි රත්නස්ත්‍රී විජේ සිංහයන් කියලා කියන්න එතුමා දරුවන් වෙන්විං නිර්මාණය කරපු දේවල් මොනවද කියලාපි බලම් තම දිව බේරාදීම ගැන සතුටිං ඉපිල උන පඳර උද්ධාමයෙන් දළු කොල සලමින් සිටියා සුළගත් එක් සෙල්ලම් කලා උන පඳුර දෙසින් ගීතයක් වැනි සිහින් හඩක් ඇසෙන්නට වුණා. දැන් දවිපුතේ මේ තමයි රත්නස්ත්‍රී විජේසිංහයන්ගේ සින්දු කියන උන පඳර නැමැතේ නිර්මාණ සංග්‍රහයේන එක්තරා නිර්මාණ කොටසක්. දොළපුතාලට පැහැදිලි ඇති බලන්න රත්නශ්‍රී විජේසිංහයන් පවා මේ ළමයින්ට නිර්මාණ බිහිකිරීමේදී එදිනෙදාද අපි දකින අපි ගැවසෙන පරිසර යොදාගෙන තියෙනවා. උනපඳුර කියන එක සුලභ දර්ශනය. ඇතකට ඒ දර්ශනය කොහොමද සජීවී ආකාරයට පෙන්නලා දරුවට සබන්ධ කරලා තියනන්නේ. තැන් බලන්න එතුමාගේ තවත් නිර්මාණපතේ සුභ උදෑසන. රන් තැටියට ගේ සින්දු. සින්දු කියන උනපඳර. එවගේම තවත් තියෙන බලන්නපොතේ කුබුක් අත්ත ගඟට වැටි වතුර අත ගගා දැක්හද පැණිකුරුල්ලෙකුට වතුර ඉහිනවා. මේක තියෙනෙ රත්නස්ට්‍රි විජේසිංහයන්ගේ සැල ලිහිනිෝකයෙන් නිර්මාණ සංග්‍රහයි. දැම් බලන්නපුතේ මේ කුබුක් අත්ත ගඟට වැටිලා වතුර අතගානවයි කියලා කියනවා. එතකොට මේ අජීවී වස්තුයට පුතේ මෙතුමා සජීව බවක් ආරෝපණය කරලා තිබෙනවා එමනම් අතගානව කියන්නේ අත්ත මෙහෙම ඒහාට මෙහාට පැත්්දෙනක තම එතුමයි දකින්නේ. එවිතරක් නෙවෙයි දැක්හද පැනිිකුරුල්ලෙකුට වතුර ඉහිනවා පැනිකුරල්ෙ ඇල්ල මේ අත්තේ වහනවා එතවට මේ අත්තේ තියෙන පිණි මේ කුරුල්ලන්ගේ ඇඟ මත්තට වැටෙනවා. අන්නේ දර්ශනය තමයි මෙතුමා කියන්නේ දැක්හද පැනිිකුරුල්ලෙකුට වතුරයි හෙනවා. ොම සුන්ද නිර්මාණයක් නේද. එහමනම් බලන්න සඳගිර පාමුල සැලලිහිනිියෝ. එවගේම පුතේ ගල් අරමේ ඇතින්යා මේ නිර්මාණ සියල්ලම ප්‍රත්නස්ශ්‍රී විජේසිංහයන්ගේ එතුමා පිළිබඳව බොෝද අපට කතා කරන්න තිබෙනවා. එතුමා දක්ෂ, ගීපද රචකයෙක් ඔබ අසන ගීතවල සමහාර ගීපද එතුමා විසින් රචනා කරන්න ලද ඒවා නමුත් අපි මෙතන දී දවිපපුතේ තා කරන්නේ ඔබ වෙනුවෙන් නිර්මාණය කලා තියෙන ඔබ වෙනුවෙන් දායාද කරලා තිබෙන නිර්මාණ පිළිබඳවයි එවගේම දවිපුතේ අපේ නිර්මාණකරුවන් අතර තවත් සුවිශේෂී චරිතයක් අපිට හමුවෙනවා ඒ තමයිඩA අබේ සිංහ මහත්ම එතුමා විශේෂයෙන්ම අම්මා ගැන දොළපුතාල හැම කෙනෙක්ම අම්මට ආදරයන අම්ම තමන්ගේ ජීවිතයක කොටසක් හැටියෙත්න්නේ සලකන්නේ එනගේ අම්ම ගැන ලියපු මේ නිර්මාණය අපි බලමු මුහුදක කිරි දුන් අම්මා මිහිකතදු දැරු අම්මා රන්සමනොල ගිරි මුදුනේ සිරිපාපත්මය අම්මා මතුදා බෝ සත්වම්මා කරපිට හිඳවෙමි අම්මා බෘුදුසත් සමුදුරපීනා එතර කරන්නෙමි අම්මා. දුේපුතේ බලන මේ නිර්මාණය අම්මා පිළිබඳව ලියවුණ නිර්මාණයක්. අම්මගේ තියෙන මහාර්ග ගුණ අසීමමිත ගුණ පදනංකරගෙන තමයි මේ නිර්මාණය බිහි කල තියෙන්නේ. එවගේ මට දැනෙනවා. අපේ පැරණි සාහිත්‍යය එන සංකල්ප මේ නිර්මාණයට යොදාගෙන තියෙනවයි කියලා. අපි බලමු මුහුදකකිරි දුන් අම්මා. අම්මා දුන්න කිරිවල ප්‍රමාණය මෙතකයි කියලා කියන්න බෑ. ඒකයි කවයා මුහුදක කිරි දුන්න අම්මා කියලා. අසීමිතව ඒ ගුණය වර්ණා කලා තිබෙන්නේ. මිහිකත දුක් දැරු අම්මා. අම්මා දරනලද දුක මහපොලොව වගෙනත මහපොලොවට වැඩි කියන එකයි එහි අදහස. ඉලාට රන් සමනොල ගිරි මුදුනේ සිරිපා පත්මය අම්මා. දුලපුතාලා දන්නවා ශ්‍රීපාද පත්මය කියන්නේ හැමෙනගෙන් වැදුම් පිදුම්වට ලක්වෙන පූජනය වස්තුවක්. අන්න ඒ වගේ වස්තුවක් තමයි මේ අම්ම කියලා කියන්නේ. ඒළඟට මතුදා බෝසත් වෙෙන්ම. ඒකයන්නේ අනාගතයේ අම්මා බෝසත්වරයෙක් වෙන්න ඒකයන්නේ බුදුවෙන්න කියන ප්‍රාත්ථනාවයි මෙතන දරුවක් කරන්නේ. කරපිට හිඳු වෙමි අම්මා අම්මා කරපෙට තියාගෙන. රුදුසත් සමු දුරොපීනා එතර කරන්න එමි අම්මා. ඔබ දන්නවා මාතපෝස කතාවේ තියෙනවා. අම්ම කරපිට තියාගෙන මහා සමුද්‍රය තර්ණය කරලා තමයි අම්මගේ ජීවිතයේ බේරල දුන්නේ අන්නේ පැරණි සාහිත්‍යයන කතන්දර උකහාගෙන ඒවගේ තියෙන සාරය අරගෙන තමයි නිර්මාණකරුවා මේ නිර්මාණී බිහි කරලා තියෙන්න්නේ කියලා පුතේ අපට කියන්නට පුළුව. කොහොම නමුත් මේ ගීත තුළ මේ කවි තුළ දේ පුතේ අපිට පේනවා මේ බලන්න ලස්සනට පද ගලබල තියෙනවා අම්ම එක සදස්කවි හැටියට තමයි මේවා නිර්මාණය කල තියෙන් ඒගේ සරල වචන අපි කාටත් තේරෙන වචන යොදාගෙන තමයි මේ නිර්මාණ බිහි කරලා තියෙනෙ. බලන්න අගේ අම්මගේ ගුණ කියන්න සුදුසුම රූපක තමයි යොදාගෙන තිබෙන්නේ කවයා. හොඳයි දයි පපුතේ. අපි ඊළඟට බලමු ජාතිකාබිමානය ගී කොටසක්. මේකත් මේ දරුවන් වෙනුවෙන්ම නිර්මාණය වුණ ගී කොටසක් හැටියට අපට සලකන්නට පුළුවන්. පාට පාට මැනික් ජාති පසට යටින් හැටිවේ ්‍රත්න දීප පොළොව තුළින් ධනනිධාන මතුවේ පලා පැහැය හැමකල්හිම රැඳී දිලන පොළොවේ ඉවත දමන දඩුව වුවද දළුලා යළි පැළවේ. කෞද මෙහෙම කියන්නේ මහ ගම සේකරයන්. සරු පොළවක් අපට ඇතේ නිර්මාණය හරහා තමයි එතුමා මේ ජාතිකා බිමාණි හැඟීමක් ධනවන මේ නිර්මාණය අපට දා අද කළ තිබෙන්නේ. බාන පාට පාට මැණික් ජාති. පසට යටින් හැටිවේ ඒ මේ මහපොව ඇතුලේ මේ ලංකා භූමිතාලය ඇතුලේ පාට පාට මැනික් වර්ග තිය නදවපතේ ඔබ දන්නවායික.ඒවගේම රත්න දීප පොළොවතුලින් ධන නිධාන මතුවේ. එතවට මේ මැනික් යට සැඟ වෙලා තියෙනවා ඒ හරහා තමයි අපට මේ ධන නිධානයන් මතු වෙලා එන්නේ. පලාපැහැය හැම කල්හිම රැඳී දිලන පොලවේ පලා පැහැයි කියලා කියන්නේ දොළප තාල දන්නවා කොලපාට නේද කොලපාට ඒ කොලපාට හැම තැනකම අපේ ලංකාවේ දකින්න පුළුවක්. ඉවත දන්න . ඳුවවූද දළුලායාලි පැලවේ දැම් බලන්දුවපපුතේ මේ භූමිය මේ මාත්‍ර භූමියය කොයිතනන් සාරවත් පොවක්ද මගේ දවලපුතාලාට උරුමවෙලා තියෙන ඒවගේ වටිනා භූමයක් ඒක අපට කවිය පැහදිලි කරලා දෙන්නේ අපි බලමුදුවපුතේ එවැනි තවත් නිර්මාණයක් පිළිබඳව. විල් ජලයේ ගොහොරු මඩේ සුදුරතු සියපත් පිපේ අවලස්සන කොවුලු තුඩේ පන්සිලුුවෙන නදනැගේ. කැත බෙල්ලෙකු කුස ඇතුළේ සුදු මුතු ඇටයක් වැඩේ හොඳලාමයින් මුතු වගේය හොඳ ගුණදං මුතු වගේය. කෞුද මේ කියන්නේ ඩ්ලු ඒ අබේ සිහ මහත්ම. බල නිර්මාණිතුලින් ඔබේ ජීවිතයට ලබා දෙන පණිවිඩේ දපොතේ විල් ජලයේ ගොහුරු මඩේ සුදු රතු සිය පත් පිපේ. බලන්න සියපත් කියලා කියන්නේ මොනවටද නෙලුම්මල්වට පොතේ නෙලුම් මල් පිපෙන්නේ ගොහුරු මඩේ ගොහුරු ජලය ඒම නංක. ළඟට කියනවා අවලස්සන කොවුලු තුඩේ පන්සිලු වෙන නද නැගේ. අවලස්සන කොවුලා න උගේ හඬ කොයි තරම් ඉිහිරිද. ඒකයි අපට කවයා මතක් කරන්නේ. කැතබෙල්ලෙකු කුස ඇතුළේ සුදු මුතු ඇටයක් වැඩේ. ො මුතුව ඇට වැඩෙන්නේ කොහෙද බෙල්ලෙකුගේ අභ්‍යන්තරේ ඇතුළත් තමයි වැඩෙන්නේ. හොඳ ළමයින් මුතු වගේ හොඳ ගුණදම් මුතු වගේය. ට මුතුගේ හොඳ ගුණදම් ඔබේ ජීවිතය තුළ වර්ධනය කරගන්නට ඕන් ඔබේ ජීවිතයට එක තු කරගන්නට ඕොන් එමනන් දලපුතාල කල්පනා කරන්න ඔබ ඉන්න පරිසරය කොහොම වුණත් ඔබ ඉන්න ස්ථානය මොකක් වුණත් ඔබට පුළුවන් කමතියෙන්න්න ඕන හොඳ දේවල්ටි එක අරගෙන ඔබේ ජීවිතය සාරවත් කරගන්නට පාඩම ඇසුරින් සකස් කරන ලද අභ්‍යාසයක් දොලපුතාල වෙනුවෙන් අපි දැන් කරන්න සූදාන. මේ බලන පලවිනි ප්‍රශ්නය ලමින් ගැන සඳහන් වුන පැරණිතම පදධි ග්‍රන්තය කුමක්ද කා්‍යශය කරය. දවැනි ප්‍රශ්නය. එම ග්‍රන්තයේ රච්චනා කළේ කෞුද. තොටගමේ ශ්‍රීරාවුල හිමියන්. තුමිනි ප්‍රශ්නය. ළමා නිර්මාණ සඳහා පාදක වෝ වස්තුූන් මනවාද. පරිසරය සතුන් සුරංගනාවන්, රාක්ෂයෙන් හා විවිධ පුද්ගලයෙන්. එතකොට දයිපුතේ අපි මේ ප්‍රශ්න තුලින් බලාපොරොත්තු වෙන්නේ බ අද ඉගෙනගත්ත ඒ පාඩ මේ වැදගත් කරුණු නැවත ස්මතු කර ගැනීමක්. හතරවෙනි පස්නය. ළමා සාහිත්‍යයෙන් ලැබෙන ප්‍රයෝජන දෙකක් ලියන්. වාකෝෂය පුළුල්වීම. භාෂා ඥානයේ දියුණුුවීම. පස්සනි ප්‍රශ්නය. ළමා සාහිත්‍ය නිර්මාණ සඳහා දායක වුවන් තිදෙනෙකු නම් කරන්න. ආනන්ද රාජකරුණා මහත්මා ඇස් මහින්දහිමියන් ඩලුව අබේසිංහ මහත්මා. ු අපි ඊළංඟට මේ පාඩම ඇසුරින් ඊළං අභ්‍යාසයට යමු. පහත වචනවල තේරුම ඔබේ වචනයෙන් ලියන්. ැ බලන් දේශවාත් සල්ලය කියන වචනය මොකද මේක තේරුම දේශයට ඇති ඇල්ම අපි හටරතියන ඇති ආදරය එවගේම කැමැත් ඒක තමයි අපි ඇල්ම කියලා කියන්න. ඉල දෙවනයක පරිවර්තනය වෙනත් භාෂාවකට හැරවීම තුංගනි වචනය අච්චේතනික චේතනාවන් රහිත චේතනාවන් නෑ කියන එකයි. ඉලට හතරවෙනි පදය පුරෝගාමිය පෙරමුණ ගන්නාඒවගේ පස්වනි ප්‍රධය ජනස්ෘතිය එක අනි කටිින්කාට පැවතේන පෙවහාරවලතම අපි ජනස්ෘතිය කියලා කියන්නේ දයිපතේ. ඉළඟට මේ පාඩ මේ අපි අවසාන කොටසට ඇවිල්ලතියනි දුවපුතේ ඒ තමයි ව්‍යාකරන කොටස අපි ඒ අටතේ තනි පද පිළිබඳව කතා කරමු ොකක්ද තනිපදයක් කියලා කියන්නේ. බලන්න විවිද්ධ අර්ථ සහිත පදකිහිපයක්කින් යුක්ත යෙදුමක් හෝ වාක්‍යංශයක් සඳහා ඒ වෙනුවට යෙදිය හැකි ඒ අර්ථසිියල්ල කැටිකොටගත් ප්‍රකාශයකින් යුක්ත පදවලට අපි කියනවා තනිපද කියලා. මෙන උදහන්තුනක් තියෙනවා. අනුන් විසින් පෝෂණය කළ තනිපද මොකක්ද පරපුටු. ඊළඟට කැලෑවේ ඉබේ හටගන්නා ගින්න මොකක්ද තනිපදය ලැව් ගින්න ඉළඟට කියනවා කෙලෙහි ගුණ නොසලකන මොකක්ද තනිපදය අකෘු තක්ඥ අපි පුතේ මේ තනිපද ඇසුරින් සකස් කරන ලද අභ්‍යාසය ඉළඟට බලමු අභ්‍යාසංගතුුණ පහත සඳහන් වාක්‍යංශවලට තනිපද ලියන්න ඔන්න බලන්න කාලයට උචිත කාලෝචිත දෙවැනි ප්‍රශ්නය බොහෝ ඇසූ පිරු තැන් ඇති. අපි කියනවා බහුස්ෘත කියලා. ඒක කියන්නේ බොහෝ දේවල් දන්න කෙනා කියන අදහස. ඉලට තුන් වෙන එක. දියෙහි හැසිරෙන ජලච්චර හතරවිනියක අඩක් සාගරයෙන්ද ඉතිරිය ගොඩ බිමින්ද වට වූ ප්‍රදේශයට අපි කියන්නේ මොකක්ද අර්ධදවීපේ කියලා, අර්දදවීපේ කියලා කියන. ඉලට පස්වෙෙන පාද බොහෝ ගණනක් ඇති. අපි කියනවා බහුපා කියලා. බහෝ ගන්නක් තිබෙන්නේ බහුපා හොඳයි දවිපුතේ අපි ඊළඟට මේ පාඩමේ අවසානම ව්‍යාකරණ කොටස තමයි බහු අර්ථපද. අපි බහු අර්ථපද කියන්නේ මොනවද කියලා බලමු. එක් පදයකින් බොහෝ අර්ථ නිරූපණය කළ හැකිවිට එය බහු අර්ථවත් පදයක් ලෙස දැක්විය හැකිය. මෙහි විශේෂත්වය වන්නේ එකම පදය එකම වා්‍ය තුළවුවත් වෙනත් වෙනත් අර්ථ ප්‍රකාශ කිරීම සඳහා යොදා ගැනීමයි. දැම් බලන්න උදාහරණ තුනක් අපිට දේලා තියෙනවා. කර එහි තේරුන් තියෙනවා අත කියන්න පුළුවන් බෙල්ල කියන්න පුළුවන් හොඳ කියන්න පුළුවන්. එලට දන කියන වචනයට සමාන වචන. ජනයා ධනය සම්පත ඉළඟට දද කියන වචනය. අනුවන කොඩි කුස්්ට මෙන මේ විදියට මේ එකම වචනය තුළ අර්ථ ගන්නාවක් ප්‍රකාශවයනවා එනි සතම අපි බහුවර්ථ පද කියලා කියන්නේ හොඳයි දොවිපතේ මේ බහුවර්ථ පද යටතේ සකස් කරන ලද අභ්‍යාසය තමයි අපි දැන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. බලන්න නොගලපෙනව වචනය තෝරන්න කියලා කියනවා පලවිනක තමයි සඳ සඳ කියන පදයට නොගලපෙන වචනය මොකක්ද කාලය චන්ද්‍රයා උතුම් දාන ඔබ දැන් පැහැදිලි පේනව ඇති දාන කියන වචනය වෙනත් පාටකින් අපි නම් කරලා තියෙනවා එතකොට ඒක තමයි උත්තරය දෙවැනි ප්‍රශ්නය දද් කිලිටි බමුණු කොඩී කුස්්ට මේ කියන වචනවලින් ිලිටි කියන වචනය තමයි අපි උත්තර හැටියට සලකන්නේ. එට තුන්වෙන එක පොලොව මීයා මී පැණි මදුවිත මිනිසා. එතට ඒ වචන අතරින් මිනිසා කියන වචනය අප උත්තර හැටියට සලකනවා. ලට හතරවෙනි පේලිය. සමර අනංගයා ජය සිහිකිරීම පාට වර්ගයක්. ජයි කියන වචනය අපි නොගල පෙනව වචන හැට සලකරනවා. ඉළඟට පස්වෙෙන ප්‍රශ්නය මල කිලිටි දැවීම මල්ලි පුස්පේ මේ කියන වචනාතරින් දැවීම කියනවචනය නොගල පෙන වචනය හැටියත්තම අපි සලකන්න. හොඳ ළමයා නුවනනී හොඳ දේ තෝරාගනිී. අද දවස්සේ මගේ දලපුතා ලමෙනුවෙන් අපි කතාකරපු පාඩම අවසානයට ඇවිල්ල තිබෙන්නේ. තුවිපතේ ඔබ අද දවස්සේ මේ පාඩමැසුරින් ඉගෙන ගත්තා ළමා සාහිත්‍ය නිර්මාණ කියනෙ මොනවද කියලා. ඒවගේ මේ ළමා සාහිත්‍ය නිර්මාණ තුල්ල තිබෙන ලක්ෂණ මොනවද කියන එක අද දවසේ ඔගොල දැනගත්තා. ඒවගේ මේ ළමා නිර්මාණ බිහි කරන්න දායක වුණ විශිෂ්ට ලේක යොහිටිය ාතිීතේ අන්නේ ලේකව පිළිබඳ අපි කතා කලා. ඒවගේම දඒපුතේ අපි නිර්මාණ කිහිපයක් ඔගොලන්ට පෙන්නලා ගායනා කරලා රසවිඳින් අවස්ථාව ලබල දුන්න. ඒවගේම දුවිපතේ මේ පාඩමේ අවසානයේදී අපි ඔගොල වෙනුවෙන් ව්‍යාකරණ කොටස් දෙකක් සාකච්ඡා කලා. ඒ තමයි එකක් තනිපද. අනික තමයි බහුවර්ත පද. දුවිපතේ කාල සීමාව අනුව අපිට ඉතාම සීමිත කොටසක් තමයි මෙතන දදි කරන්න පුළුවන්කම ලැබුණ. ඇමුත්ම දුලපුතාලට ආරාධනා කරනවා ඔගොල්ලගේ නිවසේන්දලා ඔගලන් ලැබිලතියෙන පෙළපොතේ තියෙන අනිකොත් අභ්‍යාස. නිපාද සම්බන්ධයෙන් තියෙන අ්‍යාස ඒ වගේ බහුවර්ත සම්බන්ධයෙන් තියෙන අ්‍යාස මේ සියල්ලම දලපුතාල කරලා වැඩි අවබෝධයක් දැනුමක් ඒ හරහා ලබාගන්න එමනන් දුවේපපුතේ අද දවසට නියමිත්ත පාඩම අවසංකරන්නයි සූදානම නැවත ගුරුගෙදර වැඩ සටහනකින් ඔබ හමුවනතුරු ඔබ සියල්දනාටම අයිබෝන්